तस् भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्य धम्मं चरे सुचरितां न तं दुचरितां चरे ධම්මචාරී සුකංසේතිී අස්මිං ලෝකේ පරම්හිච ශ්‍රුද්ධාවන්ත පින්වත්නී අද බප්පුර පසලුසක් පපුහුදා. අපේ සැදහැවත් බෞද්ධ ජනතාවට සුචරිතය දුෂ්චරිතය හඳුු අදීලා තමන්ගේ ජීවිත ආලෝකමත් කරගන්නට ප්‍රතිපදාව කුමක් දැයි වටහ දෙන්නටැයි මේ ධර්ම පදය මාතෘකා කළේ අපි හැමදිනම් සැප ලබන්න කැමති සැප අවශ්‍ය නිසා සැප ලැබෙන මං සොයාගෙන යනවා අපි මෙතෙක් වෙලා දේව සංකල්පයන් පිළිබඳ සාකච්චා කරා මෙ දේව සංකල්ප අපට කාවැදි ලතියෙනත් සැප හොයා යන්න පසුබිමහිදයි. ඒ සංකල්පතුලින් දෙවියන් යැදීම් ආදෙන් අපට සැප ලබන්නට පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නවා. බෞද්ධ වේවා අබෞද්ධ වේවා අපි දන්නවා අබෞද්ධ ඇත්තොත් මේ ධර්මස්ත්‍රව නාදී කරනවා කියලා මේ මොහොතෙහි මාඉල්ලා සිට නොයි හැම දෙනාගෙන්ම තමන් එල්බගෙන ඉන්න දෘෂ්ටි වලින් පොඩ්ඩක් ඇත් වෙන්න. ඇත්වෙලා අප යහපත අයහපත දෙක ඇතන් කුසල් අකුසල් දෙක කුමක්ද කියලා තේරුම් ගන්ට උත්සහගන්න එතකොට අපි හැම දෙනාගේම තියෙන ප්‍රශ්නය විසඳ ගන්නට පුළුවන් වෙනවා අපි අපේ දෘෂ්ටි වලටම එල් බගන ඉන්න ගියොත් අපට පුළුවන් වෙඩ නැහැ කවදාවත් සත්ත්‍යය මොකදද කියලා තේරුම් ගන්න අපි හිතාගෙන ඉන්න හැටිම හරි කියලා ඉන්න ගියොත් ඒ අපට සත්‍යය හොයට බාධාවක් වෙනවා එතුකොට සමහරක් කලාටික එම් අපි බෞද්ධ පසුබිම එකනද කරන්න කියලා. නෑ පින්ව බෞද්ධ පසුබිම එහම එල්බගෙනන්නට කොහෙත්ම අනුමැතියක් තිීල නෑ බදුහාම්දුරුව බණකිවේ බෞද්ධයන්ට නෙවෙයි බුදහාදුරු බණකිවේ මනුෂ්‍යයන්ට. එනිසා මේ බුදුරජාණ වහන්සේගේ දහම ඕනෑ මනුෂ්‍යයකුට සාධහරණයි. ඔයත්ගේ බෞද්ධකම වුණත් පැත්තගින්තියන් බද්යිකල ද ගහගන ේබලෙ ක වන. පැකින් තියන්න පැත්තකින් කියයල බලන්න මකද බුදු දහම එක්තර මාර්ගයක්කු ගණන එක එක්තර දර්ශනයක් වු ගණන එක ජීවිතය මෙලව පරලව දෙක යහපත් වෙන දර්ශන වු ගණන එක. ඒ දර්ශනයහි ඔබ න්වාද කෙනෙක විතරක් බලන්න ලේබල කයින් කරලා. එතකොට ඔබට පුළුවන් හරි බෞද්යක් කට බෞද්ධයක් වන්න බෑ ලේබල්ගහගන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය හරි කියල පිළිියරගන්නවා නම්ම යම්ිදකින් පිළිය අරගන මාර්ගට පිළිපැත්්දනම් යායට තමයි බෞද්ධය කියලා කියැන තා අම්මගෙන් තාත්තගෙන් ලේබල් ගගත්තකන නෙමේ ෞද්ධයක් කියන්නේ. එනිසාපිතුම අන්‍යජාතිකයක්, අන්‍යාගමික බද න්රගේ ධර්මය පිළිගත්ත නම් පිිය ගන යාගේ ප්‍රතිපදාවට පිළිපඩනම් බුදුහාන්ද්‍රුව කරේ විශ්වාසත වී නමේ තැ අපිතුම ක්‍රස්තියානනි ලබ්දදිකේක්, ක්‍රස්තියාන ලබ්දිකට ෞද්ධයක් වන්නට ඕේ. ඒ ක්‍රිස්තිියයානි ලබ්දිිකට බෞද්ධයාවෙන්න අවශ්‍ය නම්, යටට මාම බදු හාන්දුර පිගන්න එකවට ෞද්ක්වෙන්නේ නැහැ එයට බෞද්ෙක් වවා කලකන යා බුදු හාමුදුරෝදේශනා කරපු ධර්මයක් තිරෙනනං ඒ ධර්ම එයා පිළිගන්නවා පිළිියරගන එයා ඒ ධර්ම ප්‍රතිපදාව තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්ම කරට ලෑස්ත නං විතරයි එයා බෞද්ධයක්ෙන් ඇත්ත එයා ලේබලිගක් හාගත්තර ඔය අනිත්තාගම්වල වගේ හරි දැම්මං මේ ආගමටාව මේ ආගමටාව වගේ අනිත්තාගම් වල වගේ බෞද්ධෙක්යාගම් ධහරක්නවාගේ බෞද්ධයක් වන්න පුළුවන්කමක් නෑ. බෞද්ධ ඒ ප්‍රතිපදාව ඉන්නටඕනේ ඒ ප්‍රතිපාදාවවතයි බුදු හාමුදුර දශ කර සැප ලබෙන ප්‍රතිපදාවක් කියල. අපි සැපහොයාගෙනයා නෝ කියලා කිව. අපි සැපහොයයාගෙනයාන ඇත්තන්ට සැප බට ප්‍රතිපා බදුහාහදුර දේශනා කළ බලන්න මේක අපි පැත්තකට වසි කල්ල දාලා. තැන් අපි හිතන්න පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ පහල වූ ශ්‍රේෂ්ඨතම දර්ශනිිකයා කියලා මහිතනව ආගම්බේ දෙකින් තොර ජාතිබේ දෙකින් තොර ඕ නෑම උගතෙකුවෙන් ඇහුවොත් ලෝකය පිළිබඳ දන්න කෙනෙකුවෙන් ඇහොත් කවුද ලෝකයේ පහල වන ශ්‍රෂ්ඨතම දර්ශනිිකයා කියලා ඇතු අධ්‍යස්ථව පිළිතුර දෙනට ඕන බුදුරජාණ වහන්සේ කියලා. ශ්‍රේෂ්ඨ දර්ශනිිකයෙක් වෙන්න නිකන්නමේ ශ්‍රේෂ්ට දර්ශනිකයෙක් වෙන්නේ එයාගේ දර්ශනය ලෝකයට වැඩක් වෙන්නට ඕනේ. ජනතාවට වැඩක් වෙන්න ඕනේ වෙන නිසා තමයි අප බුදුරජාණ වහන්සගේ ශ්‍රේෂ්්‍ර දර්ශනයක හැතිට පිළිගන්නේ ඒ දර්ශනය අපිට තියෙනවාදාද අහිම වෙලාද දර්ශනය අපට තියනවා නඋත් ප්‍රශ්ය තියනෙන අප ඒ ර්ශනය ක්‍රියාත්මක කරනවාද කියනෙ එකයි මේක බෞද්ධ රට මේ බෞද්ධ රටේ බෞද්ධ දර්ශනයක් තියෙනවන රට බෞද්ධයි කියලා කියෙනවන බෞද්ධ රට කියලා අපි කියන්නේ නිකං අවමාන්‍ය නික ලිහිල් කරනවා මේ බෞද්ධරටක් කියල කියන ලෝකයම පිළිගන්නවා බෞද්ධ දර්ශනය ශ්‍රේෂ් ර්ශනයක් කියලා දැම්බල ලෝකය අනනිත් රටවල් බුදුදහම කිසි වෙට එකත් ආගම කහෙට පිළිගනි නෑ ඇමෙරිකා වුනත් ඕස්ට්‍රේලියයා වනත් බුදු දහම ආගම කහරට පිළිගන්න එතු පිළිගන්න බුදුදහම දර්ශනයක් හැටියට දර්ශනය හෙරට අරගෙන පාසල්තු ල හිට බුදු දහම උගන්නට අවසර දිලතිෙන විශ්වවිද්‍යාල පවා බුද්ධහ මුද උගන්නන්ට අවසරදිලතිනයි. ඇත්තයි ජීවිතය හා සබබන්ධ ශ්‍රේෂ්ඨ දර්ශනය බුදුහාන්දුරක වෙන හරි මම මෙහම කරනවා එකල ඇත්ත පිළියාරගන ට සාධ කියන්න කළ බුදහාන්දු්‍රදේශනා කළි නෑ. බුදහන්දු්‍රෝදේශනා කළේ මේ දේශනා කරන ධර්මය පිළිපදින්න. ඒකයි බුද්ධන්සරණන් ගච්චාමී දම්මන්සරණන් ගච්චාමී කළ කියන්නේ. මෙට මේ හේතුවත් තියෙන නිකම්ම නෙමයි මේ තෙරුවන් සරණයම කරන්නේ. තෙරුවන් සරණයනක විශේෂ අර්ථයක් තියෙන. අරාි කලින් කතා කළ ඇයි බුදු කෙනනෙක් ලෝකයට පහළ වෙන්නේ. බුදු කෙනෙක් ලෝකයට පහල වෙන්නේ එක්ම එක කාර්මයක් සඳහා සත්වයායට සංසාරික දුකින් මිදනට මග පෙන්නල දෙන්නට දුකින් විදනට මඟ පෙන්නල දෙන අතරේදී බුදුරජාන්හසේ ඒ දුකින් මිදෙන්න්නට යන මාර්ගය තුළ මෙලව සැප පරලව සැප හැම දෙයක් මදේශනා කරලා තියෙනවා. දැම්බලන්නට මේ ගාථාවම ඉරිසල බුද්ධන් සරණං ගච්චාමී කියල කියනවා අපි බුද්ධන් සරණං ගච්චාමී කියල කියනකින් අදහස් කරනය ඇයි බුදුහාන්දුරුවෝ යම් දෙයක් දේශනා කලා නම් ඒ දේ පිළිගන්න මම ලැස්තිී හැබයි බුදුහාන්දුදරෝ දේශනා කරපු දේ පිළිගත්ත පමණින් බුදුහාන්දුරුව හරී කියල කියපු පමණින් ඒ අර්ථය සම්පූර්ණ වෙන්නේ නැහැ දැ අත සහර ක්‍රස්තිාන ආගමිකයන් ඉන්නවා සහරණ්‍යාගමිකයන් ඉන්නවා දර දර්ශනය පිගන්නවා පිළිගත්ත පමණින්ම සියල්ල සම්පූර්ණ වෙන්නේ නෑ. නමු දම්මන් සරණං ගච්චාමි කෙක් කුත්තිනවා. බුදුහාන්දරුව ඒ තත්ත්වයට පැමිණීම සඳහා යම් ධර්මයක් දේශනා කලාාද යම් දර්ශනයක් දේශනා කරාද ඒ දර්ශනය මම පිළිපදිනවා. එකකම දම්මන් සරණ ග්ාමිකිවේ බුද්ධ සසරණ ගච්ාම බුද්ධ සරණං ග්ාමකට හරයන්නේ නෑ බැ දම්මන් සරණ ගච්චාමිකිවට හරිියන්නෙත් නෑ ධර්මානු දරුම් ප්‍රතිපන්න වෙන්නේ බලන්න ඒනනි බුදු හාදුරන්තිම මුොහතේ පරනිර්වාණ මංචකේදී. ආනන්ද හාමුදුරන්ට කියනවා අ දෙවිවරුන් දෙව් ගඳීන් මලින් සුවඳින් බුදු හාමුදුරුවන්ට උපහාර දක්වත්ද. ආනන්ද මේ සියලු පූජාවන් තතාගතයන්ට උපහර ප නිසයි. එහෙත් මෙ පාම මෙ පමණකින් තතාගතයන් පිදවාවෙන්නේ නම් නැහැ. යමෙක් ධර්මාණධර්මපති පන්න වෙයිද න්න ඒතනැත් අයි මට නියමාකාරයෙන් උපහරදක්වන කෙල පිදවා වෙන්නේ කෙලහිට. තු ඒ නං ඉස්සෙල්ල මොකක් ධර්මුණ කරට ඕන ප්‍රතිපත්ති පූජාව ධර්මාණු ධර්ම ප්‍රතිපන්න වීමයි. අවශ්‍ය වෙන්නේ කවදාවත් ධර්මානු දරනු ප්‍රතිපන්න නැති කෙනෙකුට බුදුහාන්දුරන්ට ආමිසියක් පූජා කරන්න බැහැ සාර්ථකන්දමින්. බුදුහන්දුර කෞුද කියලගෙනගැන පැහ ආමිසක් පූජ කරන බුදුහාන්දුර කෞද කියල දැනගැන්න නම්ොක්දම. Irgendum, journey, <ım> Dude, ु ति परष अक्षණ ्या ල ක බधන් මේ බුදුරජාණ වහන්ස කියලා पපුष अක්क्ष බुद्ध ශरीීරයේ බुදුවයට ස තිබना උपा धමතිना කौකට වැ පටග බुदध्यයට පचना श्रेष्ठ යි अ रूप में इंसाයි බුදුරජාණ වහන් से देේශනා කले यो भिवे ය වක්කලි ධම්මන් පස්සති සෝමන් පස්සතිකල යමෙක් ධර්මය දකිනවා නම් එතනැත්තා මාව දකින්නේ යෝ ධම්මන් පස්සති සෝමාන් පස්සති යමෙක් ධර්මය දකිනවා නම් හිතනැත්තා මා දකිනවා. එනං අපි ආමිසයක් හරි හරිට බුදුහදුුුවන්ට පූජ කරනනම් ස්සෙල්ල බුදුහාන්දුරුව දකින කෙනෙක්වෙලා ඉන්න තෝන්නේ. ඒ බුදු හාදුුරුව දකිම රූපේතුළ ලෙන්දෙමේ ධර්ම මාර්ගය පිළිපදිමින් දකින තඕන්නේ. යාමෙ ම්න් සරනන් ගච්ාමි කලා හරිට පිවිසෙනවානන්ගේ තිට අන්න එයා බදුන්දකින කෙනෙක් වෙනවා. ති මේ තත්වේ නැතුව අම් බුද්ධගගේම මන්ද බුද්ධාගමි කලෙ හටිය එත්න හරින්නේ . තැටකට අපි කලනුත් මතක් කලා මේ සැපහොයාගෙන යන ගමනක් කියලා. පලන්න සමහරෙන බුදුරජාණන් වහන්සකාවට ඇවිල්ලකි නො ස්වාමීණී අප කාම බෝගී ගහියන් අපිට මේලොව ක්‍රියාත්මක් කිරීමට සුදුසු දහමක් දේශනා කරන්න කලා. ය අනුව දහම දේශනා කරවා. සමහරක් කලාවට සමහරදිනාට ස්වාමීණී දෙලව සැප පිණස දහමක් දේශනා කරන්න කකිෙනට. තුරු දෙලව සනස ධර්ම දේශනා කරවා. බුදුරජාණන් වහන්සේ නිර්වාණයම එල්ල කල්ලා බන කියලති එක්තර සීම සහිත පිරිසකත. ඊට සුදුසු පිරිසකත. දැ භික්‍ෂෝන් වහන්සේ ලාටන ්‍රතිිපදාව දශ කලති නොකද පැවිද් දෙෙක් වෙන්න ඒ මග අයි කාමයන් අතහරලා එයා කාම භෝගින් නෙමේ. එනිසා පැවිද්දා පැවිදිේ යංසංකල්පයක් තුළද ඒ මාර්ගගේ යන්නට සීර සමාධි ප්‍රඥා මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉගවට ගිහෙකුට කාම භෝගී ගිහිහෙකුට ක්‍රමාණුක් කල ප්‍රතිපදාවක් දාන සීල භානාාවශයෙන් ක්‍රමාණුකළ ප්‍රතිපදාවක් දක්වල තිවා. ගියා ගිහි ප්‍රතිපදාවත් පැවිද්දා පැවිදි ප්‍රතිපදාවත් බලාගන්නටනේ ගිහ පැවිි ප්‍රතිපදාවටවැනුත් එක පරිට දෙපත්තමන තියෙනවා අද හුංගක් කලාවට ගිහිියන් අපි දන්නවා සමරක්කට ගිහි දේශකයෝ මේ චතුරාරි සත්්‍යයෙන් පටිච්ච සම්පාදයෙන් මේ සාමාන්‍ය ජනතාවට මහාලොකු වචනදාලා දේශනා කරනවා. ඕක අනකොට මිනිස්සුන්ටත් තේරන එක මහා ගම්බීර දමක් කියලා නමුත් එලවටවත් මෙලවටත් ඒ ක්‍රියාත්ම කන තියෙනවා. ොඳ උදාහරණයක් තමයි අනේ පිිසිරතුම අවසාන වෙච්ච වෙලා විදි. අසාන්න මහොත අනේ පිරිිසිත්තුමාගේ කැ කළුරේ කරන වෙලාවෙදී. සැරියුත්හාමුදුරු වෙනවා. සරියත්හාර ඇවිල් අන පිින්ිසිත්තු මාටඒ ොහොදේ බොම ගම්ඹීර ධර්මයක් දේශනා කරනවා පංචපාදානස් කඳ විග්‍රහයක්. තුර අනේ පිරිසිත්තුම කඳුරු හලනවා. සරියුත්තාහා දුරහවා ඇයි කියල. ත්‍ර ස්වාමීණි මම ඔබොහන්සේලා බුදුරජාණන් වහන්සේ මෙච්චර කාලයක් ආශරය කළා. ඒ වනට මේවාගේ ගීගේමිහිරි දහමක් මම ඇස්ුවේ නෑ. ස්වාමිණ ඇයි ඔබහන්සේලා මේගේ දහමක් මට දේශනා කළ නැත්තේ. ඒ හන් බැවිච් මේට කලින්ම්මට මෙහම අහන්ඩ බැරිවිච්ච ගැෙන සංවයගය කියෙනලා තුර සරයුත් හන් දුරුකන ග්‍රහපතිය කාම බොහෝගී ගිහිියන්ට ගම්බීර ධහම දේශනා කරන්නේ නැහැ කියලා. මො ගම්බීර දහම බොහොම ප්‍රියයි තමයි. ගිහි ජවිතේ ක්‍රාත්ම කරට පුළුවන් කමන්න ඕක ගිහි ජීවිතයටට සම්බන්ධ කරන්න කියනම් බුද්ධාගමච්චර කල් එනෙනෑ. අද අපි මොකද කරන්නේ ගි කොතෙන්ට බන කියන්න ගියත් අපි එල්ල කරන්නේ කෙලීම නිර්වාණ දහතු එල්ල කල්ල පංච පාදානස්කන්දේ අටරසධාතු ආධිදේශනා කල්ල ධර්මදේශනා කරනවා. අර ගිහියාට ප්‍රයෝජණයක් නෑ එක. ම නිකන් උගත් කමට විත රක්න මේ ජීවිතයට ක්‍රාත්මක වෙන්න දහ මක්තියන්න ෝන. බලන්න මේ බනපද ධම්මං චරය සුචරිතං සුචරිත ධර්මහි හැසිරෙන්න නතං දුච්චරිතං චරයේ දුෂ්චරිතය හැසිරෙනට එපා ධම්මකාමෝ ධම්මචාරී සුකංසේති ඒ ධර්මචාරී පුද්ගලයා සුखංසේතිී සැපසේවාසය කරනවා කොහෙද අස්මං ලෝකයේ මේ ලෝකේ පරම්හිච පරලෝකීද නිවන ැන කිවන මෙලව පරලො කියල කියයි නිවන ගැනේ කිවේ සැප ඉඳීම ගැනකිවවේ. දොට සැපවිනයයි කියැමකක්ද ඇහැ කන්න නාසේ දිව ශරීරයකන පංච ඉන්ද්‍රයන් පිනවීමට තැම් බුද්ධාගම පංචිදයන් පිවන හන් කලතිනවා බුද්ාදු්‍රදේශනා කරනවා අත්තිභික්කවේ රූපස් සසා සාධෝ මහනන රූපහි ආශ්වාදයක්තියවා. නොචේතම් භික්කවේ රප සසාද අභවිස රූපේ අආශ්වාදයක්ෙනෙ එකක් නැත්තං නයිදන් සත්තා රූපේ සාරජ्य යුම් මේ සත්වය රූපය ඇලෙන්නේ නැහැ රූපෝල ඇලෙන්න්නේම මේ අශ්වාදයක් තියෙන නිසා ති ආශවාදයක් තියෙන රූප ශබ්ද ගන්ධ රස ස් පර්ශවල අශ්වාදයක් තියෙනවා ඒකම කියන අත්තිභික්කවේ රූප ස ආදීනහෝ රූප ආදීනවයකුත් තියෙන දැම්බල එන්න අපි සමහරකට අහන මෙතන අම්මල නැති නිසා වෙඩිය මේ ඉස්මතු නොෙන්න්න පුොල නොත් අහන්න කොට හැම කෙනෙක්ම කෙනවා. දරුවන් බලාපොරොත්තු වෙන්න අම්මෙක් තාත්යක් ඒ දරවා මවකුස පිලිසිඳ ගත්තා කියලා දැන ගත්ත හම ඒ අම්මට තාතටයක් ආශ්වාද ජනකද නැදද එක ආශ්වාද ජනකයි ඒක ආදීනවයක් නැද්ද අදිනවකුත් තිය දයෙනවා ඒගට දරුවවා කුසේ වැඩෙනවාසේ වැ ආශවාද ජනක නැද්ද ආශවාද ජයනකයි ඒකම ආදීනවයකුත් තියෙනවා දරුව කුසේ ඔන්න බිහිවන්න ආසන්නයි කෙල ෙන අම්මට තාත්තට ආශවාද ජනක නැද්ද නමුත් ආදීනවයක් නැත්ද දරුවවා බිහි වෙන රෝසපාට මූුණ දකිනකොට ආශවාද ජනක නැත්්ද ආදීනවයක් නැදද මොකක්ද වැඩියෙන් දරුණු තැකෝමටත් වැඩියෙන් දරුණු කතාවක් නෙවෙයි ආදීනවය දරුණයි ආශ්වාදයට වඩා නමුත් අපේ ස්වභාවේ තමයි අපි ආදීනවය දකින්න කැපති නෑ ඒ තරම් අපි හැමතිස්ස මොහෝ න්න ආශ්වාදය පැත්තේ. එනිසා අපි ආශ්වාදී ඇැලෙනවා යම්ඥානවන්තයක් ආදීනවය දකින න ආශවාදෙහි කලකිරවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආශ්වාදහි නියම තත්ත්ව ප්‍රකාශ කල්ල ආදීනවයක් තියෙන බවපෙන්වා කලකිරණ ඇත්තට කලකිරින්ට ති ආශ්වාදය නොවැලිය යුතු ඇයි කියලා ප්‍රකාශ කලා ද ක්තිවිද පා කියල තහනමක් පනවල නෑ ආදී නොවයි පැනලති නො විතරයි ආදීනවය දකින කෙන එකෙන් මෙති ඉතිං දැන් අපිට වැඩියෙන් අවශ්‍ය ලතින මේ ලෝකීයම්කිසි ආශ්වාදයක් එක තමයි ගහි කාම බොහෝගී කියල කියන්නේ ඒ ආශ්වාදය ලැබුවටකමක් නෑ හැබැයි ඔබට විපත්ති කරවිය යුතු නැහැ ඔබේ ආශ්වාදය අනුන්ට විපත්ති කර වෙන්න හොඳ නෑ මේ පසුබි මේ අටතේ ඔබ ආශ්වාදී භක්ති විඳින්න එතකොට ඔබට මෙලවත් සුවසේ අත කරන්න පුුව. මෙලව විත රක්ට මේ යම්කිසි කෙනෙක් බුද්ධන් සරණ ගච්චාමීකෙන ප්‍රතිපදාවට ඇවිල්ල ඒ ප්‍රතිපදාව ගේ දියෙන ඔන්නන් එතකොට එඒ මෙලවත් සැපවිදිනවා පරලවත් සැපවිඳනවා නිවන්සුවයත් බුක්ති විඳිනවා. දැන් සාර්ථක ප්‍රතිපදාවක්නවෙේදී. දැ මොකදද මේ සුචරිත ප්‍රතිපදාව කියන්නේ සු්චරිය. දු්චරිත දුරාචාරය හෙසිරෙනවාකිනවා. මොන ආගමක්ද දුරාචාරය අනුමත කරන්නේ. කිසි මාගමක් නෑ හින්දු ආගමහරි මුස්ලිම් ආගම හරි ක්‍රස්්තියානයාගම හරි බැලූ දුරාචාණම කරන්නේ න කිසි මාආගමක් ඉගවට හැමාගමක්ම සුචරිතය අනුමත කරනවා. වැයි යම්යම් දෘෂ්තිි අරගන සමහරක් දුෂ්චරිත සුචරිත කරගනත් තියෙන අපේටම සමහරක් කිතු බැතුමතුන් කියන දෙයක් තමයි මේ එකකත් කිතුු බැතුමතුන් හිතන්න මේ ආගමක් වෝචනක වනමය ඉති කිතු බැතුමතුන් හිතන්න ඒ ආගම සමහර දෙනා කියනවා තමන්ගේ පරිබෝහිජිනයට සතුන් මරාගත්තට කමක් නෑකල ලක මුස්ලිමමාගම තියෙනවා. රට එහෙමනං ඒ ඒතරය විනෝදට මරාගතර කමක්නෑ කියන දඩේම ගේට එහම කමක් නෑ කලා කියන ඉතිං තැන් අපි දන්නවා ්‍රස්යාාන ආගමේ ව දස පනතට එන්න දස පනත මොකක්ද කියන්නේ. ප්‍රාණගාතයන් වැල කීුතුයි කළ කියන්නේ. මිනිසුන් මැරේතුයි කතාාවක්නේ ඉතියෙන්නේ ප්‍රාණගාතය වලකින් ඕනේ කියළ එහනම් සත්ව ඝාතන තන තහන පසුකාලන වෙනස්කර ගත්තය වතින ඔයා පි අද එක කැඇදහිම් කරන වගේ තමයි ඒ ආගම් වලට ොය ඔඒක්නොෙක් දේවල් එකතු ලතිීව තමන්ගේවාසයට නමුත් අ හැම ධර්පය ධර්මයකම ට යනකොට සුචරිතය තමයි පෙන් න්නේ සුචරිතය ලෝක හැමතනම තියර දෙයක්. ඒවගේම දුෂ්චරිතයත් ෝ හැමතනමතියන දෙයක් ල බුදු කෙනෙක් ලෝකෙ පහල වෙන්න ඕනේ නෑ සත්තු මරණක පා කෙලක් කියන්නට ඕන නොදුන්දේ ගන්නන්නේ පාකෙලක්කයන්නට බුදු කෙනෙක් ලෝකදරන්නට ඕනේද ඕක සාමාන්‍යයෙන් අනුන්ට පිඩාවක් නොවී යුතුයි මගේ ජීවිතයෙන් කලා දන්න කෙනෙකුට ඕක සාමාන්‍යය දර්ශනය නිසා දැනගන්න දුෂ්චරිතයෙන් වැලකීම සමාජයේ හැමදාම තිබුණ යහපත් දේවල් කිරීමත් සමාජයේ හැමදාම තිබුණ නමුත් බෞද්ධය යහපත්දේ කරකට ඒත නැත්තා එක් තරා ප්‍රතිපදාවකට ඇවිල්ලයි අර යහපත් ක්‍රියාවන් සිද්ධ කරන්නේ මගද ප්‍රතිපද ආරය අෂ්ටාංගික මාර්ගයට පිවිසලා ආරයේෂ්ටන්ක මාර්ගත් බලන්න බදුරජාණන් වහන්සේඟ කෙලින් අපින ආරර්ෂ්ටායක මාග නිවන්දකින ප්‍රතිපදාව ත්යි නිවන්දකින ප්‍රතිපදාවයි ඒ ගියයාට එක ප්‍රතිපදාවත්තියනවා පැවිද්ධට තව ප්‍රතිපදාවත්ෙනවා එකන්නේ ආර්යාට ප්‍රතිපදාවත්යන පතජනයට තව ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රක්ජන ප්‍රතිපදාවේ ආර්යෂ්ායක මාර්ගයට යනකොට කෙනවා සාාසවා පු්ඥභාගිය ඒ ආර්ෂ්ටායින්ක මාර්ගය කෙලෙස් සහිතයි තන්හාාවතිය නොව එක හැබයි කුසල පක්ෂයටනය මුරුවවෙල තියෙන්නේ. ආරය ප්‍රතිපදාවට යනකට කියෙනවා අනාසවා නිබේද භාගිය අනාසවා කලා කියන්නේ එක කෙලෙස් කපා හරිවා නිබේද භාගිය නිවනට නැඹරු කරලා දැම්බලනවාරද සම්මාදිිට්ි කියන්නේ මොකක්ද කියලා කියපු ගමන් ඕ නෑම කෙනෙක් එක පාරටම කියන්නේ දුක්ඛේඥානන් සමුදේඥානන් නිරෝධඥානන් ම්‍ය ඥානන් මේ හතරතමයි කියන්නේ නමුත් ඒක දේශනා කළ තියෙන දැන්බරන අප එදින දා ජීවිතය ලෞකික පුද්ගලේ අමතක කරලා ප්‍රක්්ජන යාමතක කල්ලා අප පාට කියනව සම්මාධීත්්තිියන්නේ මෙනම එකයි. මේ ආරය සම්මාධීත්්‍යය ට ප්‍රග්ඥන සම්මාධිත්‍යයේදී බදහදුුර දශනා කරනවා අත්තිදින්නං අත්ීන් අත්තිහුතන් අතිස්සුකට දුකටානං කම්මානම් පළම්බිපාකු අදි වශයෙන් මේ කර්මය මූලික කරගත ප්‍රතිපද බුදුහදුුර දේශනා කරන්නේ. තු අත්ති දින්නං කරුණාවෙන් මෛත්‍රයෙන් යම් කෙනෙහුට යමක් දුන්නන්නං ඒදීමේ අනසස් තිය. අත්තිීන් යම්කිසි තවන් සීලාදී ගුණ ධර්ම කරන පුද්ගලයෙක්ව සිිල්වද ගුණ ධර්ම කරන පුද්ගලයන්ට යම් කර්මපල අදහගෙන යම්දේ පූජා කරන්න හි අනුසස් තියෙනවා. අත්තිහුතං හෝම වශයෙන් එක ඇන්නේ ආශිර්වාද ලැබීම වශයෙන් සම බ්‍රාහ්ම නාදීන්ට දන්දිීල ශිර්වාදල මට ප්‍රාත්න දරනවන එහි ආශිර්වාද තියවා මේ තුරම දානන දන්දින ක්‍රමතුනක්කිවේ ඒට අත්ති සුකට දුක්කටානම් කම්මානම් පළම්විපාකෝ කරන හොඳ නරක දේවල්වල ප කුසල් අකුසල්වල පලවිපාක තියෙනවා. අත්තියායංලෝකෝ ඒ කර්මාණුරූප මෙලවට පැමිණීමකුත් තියෙනවා. අත්ති පරවල්ලෝකෝ කර්මාණු රූප මෙලවන් පරලට යමකුත් තියවා. අතියායං ලෝකෝ අතිපරවොල්ෝකෝ අත්ති මාතා අත්තිපිතා. යන ගමනේ අම්මෙක් තාත්තෙක් කෙ කෙනනකුත් ඉන්නවා. හැබයි එහි අදස් කරන්නේ අම්ම තාත දෙන්නට උපස්ථාන කිරීමේ අනුසස් පිළිබඳවයි. මේ අනුසස්ගැනව තෙන්දි විශේෂයෙන් දක්වනට ඕ. බුදුරජාණන් වහන්සේ අම්මයි තාත්තයි දෙන්න ගැන කියලා කියනවා බ්‍රහ්මාති මාතාපිතරු පුබ්බාචරියාති වච්චරය ආහුනෙ යාච පුත්තාන දුදරුවන්ට ආහුනේ යි අම්මයි තාත්තයි දෙන්න තනද මේ ආහුන එය ගුණේ තවතනක තියෙනවා. ආහුනෙයෝ පහුනෙයෝ දක්කිිනෙයෝ කෙල සංගහටවන්දිනකොට කැන සංඝයා ආරය සංගයාට යම් තෙරුවන් සරණ ගිහිල්ල ආරය මාර්ගී පිහිටි කෙනෙක් යම් දෙයක් ගැනල්ල පූජා කලානං ආරය පුද්ගලෙකුට ඒ සන්දිික්තිිකෝ දම්මෝ මේ ආත්ව භාවේදීම එහි අනුසස් ලැබෙනවා. වගේෙන් තැත්තෙක් තමන්ගේ අම්මතාත්තා දෙන්නට දුර බැහරසිටෙන්න්් ගෙනවිත් යත් යම් පූජාවක් කලානං ඒ අනුසස් මියාත්මේම යටතියනවා.යි බ්‍රහ්මාති මතා පිතුරෝ කෙන ඒ අකිවේ අහුන යාච පුත්තානං කෙලකිවේ අත්තිමාතා අත්තිපිතා අත්ති සත්තා ඕපපාතික කර්මාණුරූප ඕපපාතිකව පහළවන්න සත්වයොත් ඉන්න අර ය ජාති සංජාති ඔක්කන්ති නිබ්බත්ති අබි නිබ්බත්ති කෙලකිවේ පහලවීම් තියෙනවා ප්‍රකටම පහලවීම් තියෙනවා මේ ඕපපාතික සත්වයන්. එකට කවා අත්ති ලෝකයේ සමන බ්‍රහ්මණ මෙන මේ හරි විමසිලිහන්න අත්ති ලෝකේ සමනක් බ්‍රහ්මණ මේ ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා සම්මක්ගතා සම්මා පටිපන්න මනාමාර්ගයට ප්‍රවිසි මනා මාර්ගයේ පිළිපන්. ගේ අ ඒ ඉමංචලෝකම් පරංචලෝකන් යම් මෙලවක් පරලවක් කලෙකත්තියෙනවා නං සයං අභිඥ්ඥා සච්චිකත්ව තමාගේම ගම්භිහිරනුවනින් දැනගෙන සාක්ෂාත් කොට ප්‍රකාශ කරන්න වූ කෞදම බුදුරජාණන් වහන්සේ ගෙනයි කියන්නේ තොට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මත පිහිටල දානයෙන් පටන් අරගෙන මේ කර්මකර්ම පලය පිළිබඳව තවුරු කරීමක් කර ගන්නේ මේ ගිහිජේවිත ආර්ය ෂ්ඨායික මාර්ගය ඕකෙන් පිට පැල්ලා ඕක නැතුව පාටම චතුවාරි සතති සම්මාධී තියෙන පුලන්කමක් ෑ මේ මාර්ගය පිත අන්නන මේක තමයි පං්ජභාගියා සාසවා පුං්ජ භාගත දන් දෙනක සිල්රක් මේ වැ ආශ්‍රවයන් තියෙනවා ඒ ආශ්‍රවයන් තිමුණත්ඒකිවේ තන්හන් නිසාය තන්හන් පහ තබබං මේක කෙලෙස් තියෙනවා මේක තන්හාාව තියෙනවා ඒ තන්හාව උපයෝගී කරගෙන තන්හාාව ඇති කවා ඒක උපයෝග කර තහාව කපාහර තැනට එනකට තමයි කියන සෝවානාදී මාර්ග පල ලැබ්ක් කියලා මේ තැනැත්තාට කියනවා ඔබ දස අකුසල් අතහර ඉන්න දස කුසල් වඩන්නට මොකක්ත් මේක වේ තෙරුවන් සරණ ගිල්ල පන්සිිල් රැක්ක් කියන එකයි දැන් දුෂ්චරිතය අතහරි ඉන්න කියනකින් අදහස් කරනවා පන්සීල් රකිනවා කියන එක මොනද දෂ්චරිතය ද්චරිත මොනාද පංච දුස්්චරිත පානතිපාතා අදතාදාන කාම මිච්චාචර මුසාවාද සුරමේරය මේ පහෙන් වලකින්න දැන් අපට කියනවා හැමතිස්සේම දැන් පුංචි ළමයන්ටුනත් බලන්න දහම් පාසල් වුනත් මේ සංකල්පය ඔය ගතානුගතක ඒ සංකල්ප වෙනස් කරලා දම් පාසල් ප්‍රතිපද වෙනකර නත්තන් තවටි දසක බදධ වවර ොද මොකක්කත් ගම්බීර දර්ශනයක් පුංච අද ළමයි මෝඩනෑ අද ළමයි තත්ව ගැ තන්න ටෝනේ. අද ළමයි ටිකක් ගැඹුරෙන් හිතනාය මොකද දැංස්ව භවේතයන උපදින කොටම ඒ ළම අවුරුදු දහයක් වයසයි බුද්ධියෙන් අඩු තර්මයි. උතේරණ ටිකදවස් යන කොට තමයි. හිතන්න ළමයි ළමයි මෝඩනෑ කියලා අපි අර අවුදු විපහ එහ පැති තිච්ච පොතම අද පාවිච්චි කරන්න බෑයි අප. ඒ වෙනස් කරන්න නෙම කියන්නේ ඒවා අදද ඉන්න ළමයින්ට විශය වෙන විදිට එක දෙන්න තෝේ පාවිච්චි කරන්නප සමාරකට එදා තිීච්ච කරත්තටඩිය බල කරලා අද තියෙන දර්ශනය දැන් අපිතුම සත්තු මරන්න එපා නොදුන්දේ ගන්න එපා මත් පැන් බොන්න එපා බොරු කියන්න එපා කාමිත්‍යචාරය කරට එපා සුරාපානය කරට එපා මේ වගේ දේවල් අපි එපා 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 කියනවා වලකන්න පැත්ත කියනවා ක සුචරිතවර්ධනය සුචරිතවර්ධනය බොහොම කලාතුරකින්නේ දහන ලැබෙන්නේ නවත් බුදුහාන්දුරකිවේ සැපලබන්න ඔන්නන් දු්චරිතයෙන් වල කෙවත්‍ර හරන්නේ සැපලබන්ට ඔන්නන් තම්බන්චරය සුචරිතන් සුචරිතවර්ධනයක් අවශ්‍යයි සුචරිතයක් නතිය සැපලබ්ඩ බෑ ඒක නිසා අද බුදු දහම අක්‍රී වෙලා තියනෙන. දර්ශනය තිබුණට අපේ ජවිත තුළ මොක් කත්නෑ හිස් ප්‍රතිපදාවක් අපි තියෙන්නේ ක වහාම අපි අර සුචරිත දර්ශනයත් සමාජයට දෙන්න පෙළි වෙන්න තෝනේ බලන්න මේ සුචරිත දර්ශනය තුළ තියන වැදගත්කාම ඔන්න බුදුහරම්දරුවෝ දුෘෂ්චරතයෙන් වැළ කියලා සුචරිත ප්‍රතිපදාව කියවා පානාති පාතා පටිවිරත නහිත දන්්ඩෝ නහිත සත්තෝ ලජ්ජී තයාපන්නුව දඩු භා තබන්න සැත් බාතබන්න ප්‍රාණ ගාත්තය ලජ්ජා වෙන්නට සතුන් කරෙහි තයපන්න වෙන්න මොකක්ද මතින්නේ. නීහිත දණ්ඩෝ කිව්ව දණඩු කැන පොළි මුගුරු ආදිය බාතබන්න. නීහිත සත්තෝ අවියවියිද පැත්ත කර දාන්නට බුදන්දුරදුන් යෝකයි දැම්මකක්ද අපි කරන්නේ චි අමයාගේ අතර දන්ඩුමගුරු අයුදන්නේ නැද. අප අම්මල තාතල ලමයට සෙල්ලං කරන්න මද හැත. බුදුහන් දුරකමක පැත්ත කරනන්න කියලා. අපේ දැක්ස් කෝස්සු චරිතය එතම කඩලන්නේ. බලන්න අම්මල තාත්තල කීදනෙක් දරුවන්ට සෙල්ලං කරන්නට මේ තුවක්කු නිෂ්පාදනය කළ තිනවාද කියෙලා. හරිට ක්‍රියාත්මක යන විදම තියෙන එතට රුවගේ මනස කද වෙන්නේ සම්पूර්ණ විකෘති වෙනවා අති ස්කෝලග සම රට ති ලක अමරිකා වගේ ටල් බන් ම ස්කලගිය තලदिන න කෙනකුට ගुරුවරටේ තමන්ගේ යාලුටය किසි වෙනසක්මකද අපිටත් කරගන්න න එකද අද සමාජයේ තියෙන දේवाල් දි බලफ මේ උගත්තු කියන. දැ උගත්තු හදවාමකද සමලින්ගික सेේවනය සීලාචාර කරන්න හදනවා පරධාර සේවනේ පරපුරුස වනේ සීලාචාර කරන්නට හදන දරුවන්ට පාසලේ පෙම් කරන්නේ එක අනිවාරය විෂයක් කරන්ට ලෑස්ති වෙනවා මොනාදමේ අපේ දරුව අපේ අම්ල තාතල බොහොම සැලකිලිමත්තෙන්ටන්නේ පුංචි ලස්සන කතාාවක්තිේනවා. එක නරීක් හිටයල්ලු නරගේ රස්සාවතිෙන් කුගුලෝරකමේරනි කම ගයාාලක ගමරාල කෙනෙකු ඉෙදරත මේක සැරෙන්සරේ කරනා ගමරානට බේරෙන්න්න බෑ ගමරාල උගලක් ඇටවලු නරියක වලිගිය හුනල උගුරත ඉති අදිිනවා අදිනවා එන්නේ නෑ අන්තිකට එලිවෙෙන යාමේනවා දන්න දැගතින් මැරුන් කන්නන තමයි ගමරාලගින් වෙන්නේ මරණ බයත්තිය පණ බයි වලික ඇද්දා ඇදර පසේ වලි කට ලගිය ැකර ගන්න දෙයක්නෑ වලිෙ දාලා නරිය ගයා හිම හිමි කෙලි ඇතුළට යනකොට අනිත් නරි දෙන්න තුන් දෙදක්ලාවෝ මොකදයා මේ වෙලා තියන කියන තුර මෙයාට නුවන පහල වුණ නරිය කටය කියනවා කටි නුවන පහළ වුණ පලවෙච්චහම මේ නරිය ඉඳගෙන කියනවා බලන්නකු ච්චර කාලයක්මන් දහ දුක්වින්ද මේ වලිගිහිද. බරට බරේ ඒ හට මේ හට වැරවා හැමතිස්ම තැම් ට කිසි ප්‍රශ්යන්නේ හරි නිදහස්මම ම මේ අ ගමරාලගේ අත්තන ග ගෙදරට ල මේ නිදහස් කරගනාවකිවා. ඉතින් අරගුණ රිතව ඇත තමයි ඒකනම් කියලා ඒකල්ලොත් ලෑස්තින අපිටත් මේ කඩාගන්න ක්‍රම ඇත්තීරුනම් හොඳයි කියලා. ඉති මොකද කරේවා නරි නරිටික කතා කලාමයඇතක් කතාකලව කොහෙන්ද කොහෙද කඩාගන්න කියලා ඉතින් ආ එන්න මං පෙන්න්නන්නන් කියලා එක්කනගා. නරිටික පෝලිමේ යනවා යන කොට ටිගත් තලත්තාන නරී කම්බුණ මේ කහෙ උන්හල යන්න කියලා එතකොට කිවවා මේ බලන්නක මෙයා දැන් කොච්චර ලස්සනයිද මෙයාගේ මේ බරට බරය තිීච්ච වලිගේ අයින්කල මෙයා කියෙනවා හරි සැපයි කියල දැන් ඉතින් අපිත් හිතුව අපිටත් ඒ සැප එක බොහ ොහොදයි කද අපිත් මේ වලි කඩාගන්න යන්න හදැන්න කියලා තට අර අනිත් නරිය හනවා ඔයා ඒඒහෙම කිවේ නෑ නේද මේ වලගේ මට බරයි කියලා වලග කරදරයක් කියලා මෙද කඩාගතර පස්සේ නේද ැවිල් ල කියන්නේ කිවයි කතකට යි මනස්සය ගමරාලගක කුල්ලන්ට ගහිල්ල ය වලි කඩාගෙන ැවිල්ල තින ඔඇත් ඔ ගට නට එපා කියල්ලා. මේ කතාාව මම කිවේ පින්නත්නී අපේ සමහර හැම උගත්තුම නෙමයි සමහර උගත්තු පිටරටල්ලට ගිහිල්ල ඒ පිටරටවල්දි වලිගි කඩාගන්නවා ඒගොල්ගේ දදරුව නෑ දදරු නාචාරය යනවා ඒගොල්න්ගේ පවුල් නෑ කයි පිටයන ඇත්තන්ගේ වතිවා ඒගොලන්ගේ ස්වාමීවරු එක පැත්තක භාරයාව එක පැත්තක දුෂ්චරතය හෙසරෙන්නේ. ඒකොළු උගත්තුනේ මෙහි මට පස ගොට මාධ්‍යවල තත්ත්ව තියෙනවා එකගොල ඉදිරිපත්තිනවා නවත් මෙමහට ආාවට පසේ ගොල්න්ගේ අනිත්නැදායි හොඳ ඉන්නවා ඒගොලන්ට වැනැසීම ඇති වෙලා දැන් ඒගොල හදනම කරද ඒ සීගල ආචාරයයි කියල මේ ශිෂ්ට සම්බධ සමාජය වනසන්නටහදනවා වස ඒවා සාරධර්ම කරන්න හදන මෙහි සාරධර්මටික වනසල්ලා ඕකයි කර නහ දැන්නේ. ඉනිසා හිතනෙට ය කක්කෙන කියෙන වනීම හරිට බුදුරජණන් වහන්සේ කුසල්ල අ කුසල් දෙකට එෙන් අනිත්තතායිකිව පැත් කරදන්න බුදුහදුර දේශනා කළ එකයි. ඉතින් තැන් සතුන් මරන්නේ පා කියලා කිව්වා. නිහිත දන්්ඩෝ නහිත සත්වෝ කලා ද්ඩු භාතබන්න සැත් බා තබන්න කියන ගොටම මොකාදතියන්නේ. ඇයි ද්ඩු ඇයි ආයුද සතුන්ට සත්ව හිංසාව පිණිසයි. සත්ව ක කියන්නේ තිරිසන් සත්තුව විතරන්නේ මනුෂ්‍යයාගේ පටම ගැනෙනවා. සත්තු හිංසාාව පා එකැන හිම් ොකද දෝන අවිහිංසාාව කරුණාව වඩන්නේගෙනගනමයිද ඉගවැටිකව ප්‍රාණ ගාතිය ලැච්චා වෙන්න. ප්‍රාණ ගාත්තය ලැච්චා වෙන්න දයා පඩ වෙන්න කියමකද මෛත්‍රී වඩන්න. දැ පළවෙනි සිිල්පාදය පළවෙනි දුෂ්චරිතයෙන් වලකිනකොටම මොකක්ද වැඩන්නේ මෛත්‍රී කරුණාක හැබැයි දැනගන්නට ඕනි මේ තුළින් කරුණා මෛත්‍රී වැඩෙනවා කිය එක දැනගන්නට ඕනේ. ඥාන සම්පයුත්ත වීතුී. නිකම්ම වැලකීම නම ආවශ්‍ය වෙන්නේ මං මෙහෙම දෙයක් කරනවාකින් කෙන එකත් තමග තුළ තියනට ඕනේ. දැන් පලවිෙන සිල්පදීෙන් වෙටික සම්පූර්ණයි. අනිතික අපි කවුරුන්නත් තේරුම් ගන්න ඕන දෙයක්. හැම සතෙක්ම තමන්ගි ජීවිතයට ආදරී. හිතන්න කිසිම ආගම්නායකක් අන මොක ආගම්නායකි කියන මෝඩයක්මී ආගම්නායකෙන ඥානවන්තයව. අනුන්ගේ දුක තේරෙන ආගනායකකුට සතකගුණත් දුක තේරෙනවා ආගම්නායකකුට. එහම් ඕනෑම ආගම්නායකෙක් දන්නවා හැම සතෙක්ම ජීවිතයට ආදරය කියලා දැන් ඔය සතුවරට කමක් නෑ කියන ඇත්තු තන ලන්න දෙවියන් වහන්සේ මවලතිය යම්විදයකින් අපට ආහාර පිණිසේ කියලා කියරව. එහන් දෙවන් වහන්ේ මැවිීම ශක්තියක් තියෙනට. සත්තාගේ බෙල්ල කපනකොට වේදනාවක් ඇතිවෙන නැති විදිට ඒ සතාවට පීඩාවක් නොයන විදිට නමුත් ඒචතට බයක් ඇති නොවන විදිිට නමුත් ඒත බයින්නේ ඒ සතර වේදනාවක් තියෙනවානි අපිට වගේම එම් අපි හැම දිනාටම එකම වේදනාව එකම බිය තියෙන බව දැනගන්න එනිසායිකවේ දඩු බහත බන්න කියලා ඔන්න අපි කලින් දෙවියෝ ගැෙන කතා කරන්නේ මෙන්න අනිත්තැන තේරුන්ගන්න ක බුද න්රන්ගේ පැත් ේව තාවද දෙන්නන්නේ තිෙන තියෙන මෙ දේවතාව දෙන්න කොහොම තින්නේ. අපේ ගාක් බෞද්ධගවල්ල තියෙනවා. මෙ දේවතාව දෙන්න සත්තු පිට වාඩි වෙලා කකුලපපිට කකුලදදාගන්න. මේටිකෙෙන්ම හිතන්න බුදුහාදුරගාව මෙහමහිද කියලා හිදීද න එහම් අරදයිවරුග අත්ව ලමනත්තියෙන්නේ. අව්‍යාවිධ තියන්නේ. තො එහෙමනං බුදුහාන්දුුරකයන්න නහිත දණ්ඩෝ නහිත සත්ෝ අවිියාවිද බාතපන්න කියලා බුදහාන්දුුරක කියයන්නේ අපි කියල්ලා බලෙන්ම බුදු හාන්දුරන්ිදේ පැත්ත අ්‍යාද දරාගත්ත ඇත්තන් දෙනෙක් තිය ලතිනවා. මොකද බුදුහාන්දුරට අම්ම අමුව නිින්දා කලා අනෙමෙයිද බුදුහන්දුරට අපහස කර අනෙමෙයිද පවු නපින්වත් නෝ අහොමතියා ගන දීම. මොන බුද්ධහමට ෝකේකද බුදුහාන්දුරන්ගද පැත්තහිටය නික්ලේෂී මහා උත්තමයද ෙක් සැරියුත්ම කරන්න කියන. ඉති ඒ වෙනුවට අපි බරන්න? අපේ තන්හාාවට අපේ යැදීමට පහසුකන් සලසා ගැනීම පිණිස අපි බුදුහන්දුරන් නින්දා කලාන වර කියෙල. දැන් බුදුජාණන් වන්ේ ගවට පැමිණ දේවතාව ගැන කියනවා කොයි කොයි අවස්ථාවති කියන හවල් හවල් අු දරගෙන මෙචර මෙච්චර ත්පා ඇතිව මෙ මැවිල්ල තියෙනවා කියලා නෑ ජේතවනන් ඔබහසෙත්වා යෙන භගවා තේනු පසංකමි කෙල දේවතාවගේ පැමිණීම් ගැන කතා කරනවා තේරුම් ගන්න සල්පද තුරින් ගොඩා දේවාල්ග හන පුළලන් ද අපිට ජචරිතය පිනිස ඒගවට දෙවනි සිල්පාදයටන්න අධින්නදානා වේරමණී අධින්නාදානා වේරමණනි නොදුන් දේ ගන්න එපා නොදුන් දේ මම ගන්නවා නම් මම ගන්නේ ඒකට ආශාවක් හිද කාගෙ දේට දශා කරනදෙන් අනුන්ගේ දේට ආශා කරන්නේ. අනුන්ගේ දේට ආශා කරනවා කියෙලක කියන්නේ මට තෘෂ්ණ වර්ධනය සිද්ධ වෙනවා. එදකොට අනුන්ගේ දේට ආශා කරනවා කියෙනෙකින් අදහස් කරන අනුන්ට මගින් හිංසාවක් වෙන්න තියෙනවා මොකද ඒ ආශාවර්ධනය වල ගියොත් ඒදේ විනාශ කරන්නත් පුළුවන් ඒදේ පොකන් කරට පුළුවන් ති එත් අනුන්ගේෙද ගැනීම් පමණකින්වත් එහට යන්නට එපා නොගන්න කියලයි කියන්නේ හැබැයි ඊට ඉස්සල් ලසිල් පදයෙන් ගුණ ධර්ම දෙකක් කියෙනවා මොනාද මෛත්‍රයත් කරුණාවත් මෛත්‍රය කියල කියන්නේ හිතවතාගේ සැපයහි තමන් කැමතින කවදාවත් තමන්ගේ හිතවතා දියුණට අකමතිද අකමති නෑ මිත් අස්ව බාුවෝ මිතුරාගේ සස්වභාවයි මෛත්‍රයේ කළකන්නේ එතකට තමන්ගේ දැන් මිතුරුකම මෛත්‍රී කළ කනට ආවලාට විතරක් මෛත්‍රීය කෙනෙ එකක් නෑ අප කියැන සබ්බේ සත්තා භවන්තු සකිතත්තා සබ්බේ සත්තා භවන්තසුකිිතත්තා කෙලක් අප කියනවන්නම් ඒ ැන ැමසත්වයෙකුගේම යහපතා අපි කැමතිවෙන්න ටෝනිේ සත්වයකගේ හපත කැමතිවීමේ ලක්ෂණය මෛත්‍රයයේ තියෙනවා නං අපි අනිත්තායගේ දේ නොගන්නවා පමණක්නෙමයි අනිත්තායගේ සම්පතයහි සතු වෙන පිරිසක්ක වෙනවා අනිත්තායගේ සම්පතයේ සතට වෙනවාගේ අන ොකක්ද මොන භාවනාවද මුදිතා භාවනාවයි සතර බ්‍රහ්මවිියහාරවල තුන්ගනි භාවනාවත් ආරම්භ කරනවා දෙවනි සිල්පදයට එකට එතකොට දැම් බලන්න මෙතා කරුණ මුදදිතා තියෙන නංග උපේක්ෂාණඇදද පංචසීලේ පදනම් වෙනවා නේද සතර බ්‍රහ්ම විහාරයට සතර බ්‍රහ්ම විහාර වඩනවා කියනෙ පන්සිිල් රකිනවාෙන එකයි මෛත්‍රී වඩනවා කියලා කියනවා මෙත්තා කරුණා වඩනවා කියෙනෙ පන්සිල් රකිනවා කියෙනෙ එකයි මෛත්‍රයක් කරුණාව තියෙනවා මුදිිතා උපෙක්ක තියෙනවා පෙර පස නොවීම තියෙනවා දොරතුන්ගෙන සිල් පදට එන්න කාමිල් සුමිච්චා චාරා වේර්ණී කියලා මේක ගැනු ගා හිතනටෝේ අද සමාජයේ මෙම සිිල්පදයක් තියෙනවද කියලවත් දන්නේ නෙත්තරමට. අද සමාජයේ පුදුම විදියට විකෘති වෙලා තියෙනවා. ඒ විකෘති භාවය නිසා තමයි අද කාමේසු මච්චාචාරය අනුමත කරන නොෙක් අන්දමින් මේ විදියට සමාජයට විශමදායක අදහස් ප්‍රකාශ කරන පුද්ගලය සමාජය තුළ බිහිවෙලා තියෙන්නේ මේක මකදද දකිනද සුභයක් මේ මුල්ලු අනාගත පරම්පරාම විනාසයි කළ දැනගන්නට ජනමාද්‍ය තුලින් වුණත් ජනමාධය දනගන්නටන නමාධ්‍යය තියෙන්නේ සමාජයේ විසම කරන්ට නෙමෙයි ජනමාධී තියන සමාජයේ දූෂණය කරන්නට නෙමෙයි සමා ජනමාධ්‍යයක් තුළින් සමාජයේ යම්කිසි සාර්ධර්මය දියුණ කරට ඕනේ නමුත් අද බොහෝවිට ජනමාදධ්‍යවල සංකල්පෙලා තියන්නේ සල්ලි හම්බ කරනවා නම් ඕන රාවැඩ ඒ තත්ත්වයට සමහර ජනමාධ්‍ය පෙළමිලා තියෙනවා බලන්න දරු පරපුරට වෙන විනාසේ. කකාටද මේ ඔක්කොම අපි කරන්නේ. කවරු බලාගෙනද මේ කරන්න නහැම දෙයක්ම අනාගත පරම්පරාවක් බලාගෙන මේ අනාගත පරම්පරාවක් විනාශවෙ ලගිහාම කොහේද සමාජයක් ඉතුරුවෙන්නේ. නිකන් හිතන්න පොඩ්ඩක් කොහේ යන ගමනක් ද මේ යන්න කෙලා බලන්න සමහරක් වෙලාවට සමහරක් අම්මලා ගෙදරීම් පිටත් වෙච්චහම උදේ පාන්දර. ගෙදරට එනවා හවස හහිතන්න ඒ අම්මලට පුලුවන් කියල දරුවකට හරි අම්ම කෙනෙක් වශයෙන් මුණ දෙන්නට තයම්ල්ල විරක් නැමති අම්මලයි පැතන තාත්තලගෙන හන දෙන්නේෙන දෙබැත්තම සම්බරය වෙනවා. නමුත් ඔය ප්‍රශ්නයටතේ ඔය හුගාක් කලාට සමාරක්ක ඇත්ව කාන්තා යිතිවාසිකම් කාන්තා යිතිවාසිකම් කියෙක යිතිවාසිකම් ඉීලනවා එක කාන්තාවක්ගෙන හලතිනද මාතරවා යිතිවාසිකම දෙන්න කියලා කතා කරනවා. මවකගේ අයිතිවාසිකම දෙන්න කියලා කතා කරන. කවුරුත් කතා කරන්න එකන කාන්තාවක්කෝ මමාතරෘත්තය අමත කල දාලාතියඉන්නේ ඇත්තයිනි දැන් දරුව අප අම්මලට වාදයක් දරුවන් එක නිසා දරුවන් හැදීමත් ආර්ථිකය පිතිින්දාලා එක අප සීමක් කල තියෙනවා ඒක මහාවිපතක් මහාවින්නහයක් ඒ ගාවටඉන්නේ ඉතින් බලන්න මේ සංකල් පේ තුළ මොකක්දම වෙන්නේ කියලා කාම මිත්‍ය චාරය කියන දී සමහරක් අස්ථාවල්ද පෙන්නවා සමහර දරුව විඳන දුක සමහර දරුව කියනවා මංගේ ගැනියු මරණනවා කියලා මෙ තාත්තගේ හැසිරීම දැනගෙන දරුව අම්මට කියනවා මගේ ගැනියු මරණවා කියලා දරුවගේ මනසට මොකද වෙන්නේ පින්ත්න මේ වගේ විශෂම සමාජයක් ඕකට හැබැයි දෙපැත්තක් තියෙනවා. ැ සමහරක් කියලාට සමහර පෞල්ල මහ ප්‍රශ්නය මොකද ඉවසීම ඇතිකම්. විශේෂම කාන්තාපක්ෂ ඉවසීමන ඇතිකම්ම. හගක් කලාට අපට එන්න ප්‍රශ්න නිසාපි ද කිනවා කතා කරන්න ගට ඔවුනොුන් ගන්නලලා පේන්නේ කාන්තාවගේ ඉවසීම නෑ කියලා කාන්තාව එකට දෙකක් කියන ලැස්ති. සමාරකට වච්චනට කටගහකන කටගහන කටගවනය නවා. අන්තිමට ය පසුබිමක් ඇයටතේ ගෙදර ොකද වෙන්නේ සාමයට. මොකද අපි ස්වාමයා වැරදි කන්නවා ස්වාමියරු වැැදි නොකරනවා නෙ ස්වාමියයා වැරදි කළ පමණීම භාරයාවත් කිපිලා දෙන්නම ගිනි ගොඩවල් දෙකක් ුුණොත්තහෙම මොකදවෙන්නේ. මහ ලැව්ගින්නක්නේ එක්කනෙ ගිනි අරන්තියන වෙලාට අනිත් එක්කෙන නිවැන්නට ඕනේ අපිතුම භාරයාවිතරම ස්වාමයාාවවෙතෙන පුළුවන් භහරයාාවට ගින්නක් ඇවිලාතිනට ස්වාමියයා නිවෙන්නට ඕනේ ගිින් දෙකම පත්ව වෙන්න ගියොත්ෙම මහා විනාසයක් කෙනවා බරනිකන් කල්පනා කලා පොඩක් එක්කෙනක් ගිනිිය අරන්තියන වෙලාවට අනිත් එක්කෙනයි වසීමෙන් නි්ශබ්දව ඉඳලා හරයයාගේ හිත සංසිිදිිච්ච වෙලාවට පොඩ්ඩක් හිතවත්ව ඉන්න වෙලාවට කරුණු අටහල දෙන්න ගානං දමන වෙන නැද කම්ම දමන ඕන දරුණු ස්වාමියයෙක්ව එකන්මන් කැනසියට සීයක්ම න මේ නමුත් ගාක්තියන ප්‍රශ්නවලින් ඔය ස්වාමීවරු ඉතින ප්‍රශ්නවලින් මිඳන්න පුළුවන් සමහර භාරයාාව ස්වාමියා බොනුවයි කියලා බීගන ආිකමන් කුස්යට වදි කුසෙල කුටුකුඩු ගක් බැන 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 බනතින් ඔන්න දමකද වෙන්නේ. එහ අ එම බැනබැනිදල හරින්න නොබී ඉන්න වෙලාවට ආදරයෙන් කරුණාවෙන් කරුණු වටහාදීමක් කරන්නම ඕනේ භාරාවකගේ වර දක්තිරන ඒත්ස්වාමයා විසින් ඒ විදම ප්‍රතිපදාවක් තියත් කරට ඕනේ. එහෙම නැත්තුව ගෙදර මේ ප්‍රශ්න ඇති වෙන්න ගිහම පිඩාවෙල කෙනෙක් සමාජයටයන භාරයාවක් වෙන්න පුලුවන් කොතරකින් හරි සමාජය කරුණාවක් ලක්වෙන. කරුණාව ලක් වෙච්චගමන් එක පැත්තකින් මෙතන කඩලා දාර පැතර හැරි නැද්ද. කොහෙද වැරද්ද වුණේ. ඉට ප ගියාට පස්සේ අපි බයිවා මේ ගෑනු වික් කෙන පරධාරසේ වන ේදනායිකල පරපුරුසේ වනේ දනයි කියලා කොහෙද වැරද වන රක්ක මහතුරුන් ගයන කිය ලකෑ ගහන ගෙදර තියෙන තමන්ගේ අඩ වැඩියාව හින්ද අරමන්සට කොහ අරි වෙන ැනකින් මානසක සුවයක්ක්ල ච්චකගේ මන්සයි ැත යනවා මේ ඒවා සාධාරණී කරන කරනවා නම මේ හේතු පෙන්න්නන්නේ එනංගේ ඇතුළ බොහොම ශාන්ත පරිසරයක් සුවදායක පරිසරයක් කරනවා නං ගොඩක් ඔයි ප්‍රශ්නයෙන් විිදනට පුලන් එතොට අපි දැන ගන්නට ඕනේ එනම් සුච්චරත ධර්මය තින අදගත්කම තුන්වැනි කාරණයද හතරවැනි කාරණය බොරු කියන්න එපා කියල කියනවා. බොරු කියන එපා කියලා කියනවා නක් දැන් මේ දවසල අපටහන් ලැබෙනවා ගාක්තේවල් බුදුහන්දුරු දේශනා කරන්නේ යම් කෙනෙක් විහිළුවකට හරි බොරුවක් කියනවා නම් ංචි රහුල හදුරන්ට පෙන්නල කියනවා භාජනයක් යටතිිකුරු කල්ල අප උඩුකර කලා අහනවා මොකක්ද කියලද හිස් භාජනයක් කියලා රාහුල දැන දැන බොරු කියනවා අනං ඒතන ඇතා මෙන්න මේ භාජනය වගේ හිස් භාජනයක් කියලා වගේම දැන ගන්නට බුදහන්ද්‍ර දශනා කරනවා එවැනි හිස් පුද්ගලයකුට මේ ලෝක කරන්න බැරි අපාධයක් නෑ කියලා බලට පින්වත්න වනාරාධයක්ක ඕන නෑ මේ බොක්කොම සංකල්නය කළ ගන්න බරන්න අපේ ප්‍රධාන ඇත්තන්ගේ සමාජයේ වගකයුතු ඇත්තන් සමාජයේ විවෘත කරන මත් පැන් ශාලාාවක් මදිද කියලා මදිද සමාජ විනාශයට කෞුද මේ විනාශ වෙන්නේ කියලා පොඩ්ඩක් විවිසිල්ලෙෙන් හිතන්නට බහුගිය වකවානු තුළ කියනව ලංකාව මේ මත්වනුත් එක් කලම මේක ම දැන් එන්නේ ඊළංඟ සිල්පදට ලංකාවේ රජය මත්පැනින් ගත්තා ආදායම රුපියල් දසලක්ෂ හයදාහයි ඉගාවට දුම්පානයෙන් ගත්ත ආදායම රුපියල් දසලක්ෂ නමදාහයි ඔක්කොම එකතු කළ ගත්තා පාොස්දහක් බිලියන පාලොස්දාහක්. මේ ධනය කවදාවත් මුස්ලිම් ඇත්තන්ගෙන්ගේ නෑන අනි සුළු ජාතිකංත් මේක් ගැන ඉතාම සුළු කොටසක් විතරයි. මේ දනස්කන්දය වැනසුනේ මොන සමාජයේද සිංහල බෞද්ධ සමාජයේ. දැ මේ සිංහල බෞද්ධ තාත්ත ලගේ දුම්ත්වැ බීම සිංහල බෞද්ය කර කියැන පිනවදේ සිංහල අනික්ජාතනෙන් තම සුළු කොටසක් වැඩිපුරන සිහල බෞද්ධයි අපි බෞද්ධ පැත්තක ල සිංහලගම් සිංහල යන්ගෙන් හැත්තෑවක විතර පිරිසක් මධ්‍යම පන්තියේ දුප්පත් පන්තියේ ජනතාවයි මේ දනස්කන්දය විනාශ කලා තියන්නේ කවදාවත් මහජාතිය රටක දියුණු වෙනවාද හැම දාම මහජාතිය රටේ පරිහානීට පත්වෙනවා ක සැප රටක් දවුණු වවෙන්න නෑ දැ අපිතුම සයට හැත්තෑවක පමණ ජනගානයක් මේ විදිට ආර්ථිකයෙන්ම් පරිහාණයට පත්වෙලා රටක් පිරිහෙන කොට රටේ අනික ඇත්තටැක්තිෙනවා ඒත් නෑ ඉතින් අපි මේ සැපය අදදදැ දෙවියන් ඇදට හරියිද. ලැබේවාල බේවා කියලා? නෑ අතහරින්න දුෂ්චරිතය සුචරිතය වඩන්න සැපලැබෙන මගේකයි බලන්න සම්පූර්ණ ආර්ථික පරිහානියක් නේද මේ තියන්නේ. මත් පැන තුළ වෙනදයක් මේ දැ මුස්ල මැතු දියුණු වනැ කලාි කියන මුරගානාවේ පැත්ේ මුස්ලිම දියුණන දුවන කියලා ඇයි දියුණු වෙන්නේ බිත් එක් සිිල්පදයක් තුලින් නේ. ත්මැ ොන්නේෙ නෑ ඕන දෙයක් කල්ලා හම්බ කරනවා හම්බ කරනවා විනාස වෙන්නේ නෑ අපේ සිංහල ඇත්තන් හිතන්න හොට. ඔය ඇත්තන් මොකද කරන්නේ ඔය ඇත්තන් මේවිදියට නිස්කාරණය අප්‍රමා ම විශාල දනස්කන්ධයක් විනාස කරලා. ඔයතු ආර්ථිකය හානී ආර්ථිකය හානිකයකය ලැබන්නේන්න දරු සම්පත්තික නැති කරවා. ඔය ඔය දරවා වෛද්‍යවනෙක්වෙන්න පුලාන් ඔය දරවා මහා ඉංජිනීරයෝ කෙන්න්න පුළන් මහා දර්ශනිකෙක් වෙන්න පුලා මහ ාන්තවරයක් වෙනට පුුණන් ඔය නැති කරන්නේ කවු්ද ඔය තුවි මේ බිහිවෙන දරුව කාලකන්නේ කියලා ෑ කාලකන්නේ කරනවානන් ඒ දරුව ඒ අම්මයිතාත්තයි දෙන්න ති වැඩි පිරිසක් අපි කියන්නන්නේ කාලකන්්ඩරු බිහි නොයෙනවා කියලා එකන මේේ නමුත් සමාජයේ වැඩි පිරිසක් අපි ගොඩන සමාජයක් ගොඩ නංවන්න පුලන් ඒ ගොඩනංවනවානං අපි සමාජයේ අපි සුචරිත ප්‍රතිපදාව සමාජය දියත් කරටන්නේ බලන්න මේවා රහස්නෙමයි අද මුස්ලිම් ජනතාවගේ වර්ධන වේගේ නැගල තියෙනවා සට අසුතුන දක්වා සිංහල ජාති වර්ධන වේගේ පහළ බැලතියෙනවා සිට දාහත දක්වා. මේ අන ගමන ගියත් තව වුදු පහක් ැනකොට ංහල ජාති වර්ධන වේගේ බහිවා සේට දහය දක්වා. පහත් දහයක් අතරකදී. අරවර්ධන වේගේ සේර සීයක්ම නගිනවා මොකද වෙන්නේ කියලා හිතනට අනාගතයදී. තැම් බලන්ට මේ පැත්තෙන් මහා විනාශයක නවදම මුුණ තිීල සිටින්නේ කෞුද මේ විනාශය කරන්නේ කෞද මේ මත් සන් ශලා තැනතෙන ආරන්නේ. අපි එම ඇත්තො නෙමයිද මේ මුස්ලිම් ඇත්තොද මේ වාරන්නේ. මේනි ඇත්ව රන්න දෙම ඇත්තොද මේ අරනව මේවා විෘත කරන්නේ කවුද දිගට හට සමාජය. බලන්න අද ගහලතින සිංහෝටික පාරපුරා. අ ළමයින්ගේ මන මොනතරම් විකෘති කරනවාද කරමේින්. තර රක දර්ශයක් ලමයිට දෙනවාද කියලේ සිංහයා ඔය සිංහයාද පත්ය අපි සිංහවන්සේලු සිංහවන්සයගේ ඇත්ත සිංහවංසය ඇත්තන්ගේ දෙම්මට අපි කෙන සුනක වැඩ කියනතූේමලි විදයක්න වේ ඇයි මේ සමාජ විපතක්නම ද මේ වෙන්නේ මේ මේවිදියට කෙනවට සමහරදිනාට අමනාප හිතාගන්නන්නම් එපා ඔය හැමදිනාට නොපෙරන්න පැත්තක් මේ පෙන්න්නේ එකදක් මේ සමාජය වෙනුවෙන් කියන්නේ දරු පරපුර වෙනුවෙන් කියන ඔයත්තන්ගේ දරුවු දැන් යම් කිසි කෙනෙක් මේවාට වගේකරන්න අනාගතයේ ඔයත්තන්ගේ පරම්පරාවක්කින්නවා. ඒ පරම්පරාවත් පරම්පරා කීපයක් කියන්න පුනා. ඒ දරුවන් වෙනෙනත්ම කියන්නේ නිස කාතෙක්වත් වේශයෙන්වත් ගැටීමකටත්නම කියන්නේ කාරුණිකව හිතලා බලන්න දැන් අපි පහුගේ දවස ඇෑහ ජාධිපිත්තුම යගේ විශේෂවධානය ඇතිනවා කියලා මත්තනින් තොර සමාජයක් ඇතිකරට ඕන කියලා. රි ප්‍රශ්නයක්න එන අත්බලන්න අපේ අපේ විපත කොතන තියන කියලා මේ තත්ත්වයක් තිීදදී මේ දුෂ්චරිතය වර්ධනය වෙනවා සුචරිතය පිරහිගෙන පිරහිගන යනවා මේක නිසා නේද අපිට ලැබේවා ලැබේවා කලෙ අදන්න වෙලා තියනෙ හිල්ල දැම් බලන්න මෙන්න මේ පස්සුබීම මෙන ්‍රහ්ම විහාර හතරක්තියනවාම පොට ක්ට වි නාඩි කී පක්කරගන්නා මේ එකකට ප්‍රහමවිහාර හතරක් තියෙනවා ්‍ර්ම හා හතර වැඩනකට පුද්ගලයාගේ මනස ොහමදේ මනස පිරිසිදුවෙනවා මනස පිරිස වවනට ශීරය හෝස්ක්‍රියාවලිය පිරිසිද වෙනවා. ඒ අතර ේදරාව ප්‍රසන්න වෙනවා. පිරිසුදු ලේ දහරාවක් ඇති පුද්ගලයාගේ ඒ ඒේවල තේජෝ ශක්තිය තේජස ශරීරෙන් පිට වෙනවා. ඒක තමයි ශක්තිමත් රශ්මි දහරාවක් පිට වෙනවා කියෙන කියන්නේ. ඒකම කියනවා ඒ තෙරුවන් සරණ ගිහින් පන්සිල් රකින කෙන සුචරිතෙහි යදෙන කෙන. ඒ සුචරිතය යදන කෙන. යා තත්ත දේවතා ආසුන්ම් තාසන් දක්කිිනමා දිසේ. ඒ පං්ච දුෘෂ්චරතයෙන් වැළකිලා පංච සුචරිතය යෙදෙන තෙරුවන් සරණගේ උපාසකයාටයිකිවේ පණ්ඩිතයා කියලා. ඒ පණ්ඩිතයා යම්තනක දානාදී යම් කුසල කර්මයක් කලානන්. එහි දේවතාවන්ට ඒ කුසල් අනුමෝදන් කරන්න කෙනවා. යා තත්ත දේවතා ආසුන් තාසන් දක්කිින මා දිසේ. ඒකුසල් අනුමෝදන් කරන්න නමෝදන්රපවාම කුසල් අනුමෝදන්න වන දේවතාවෝ යට පෙරලා ආශිර්වාද කරනවා තැඹලාන්න මෙතන පසුබීම මෙත නැත්තා කුසල් කරනවා එතනැත්තාගේ ශරීරය වටාතින් රශ්මිිය වරින්වර පැතන ප්‍රබල රශ්ි ධරාවක් අර පැත්තෙන් දවතාවෝ ඒ අත්තන්ට ආශිර්වාද කරනවා දෙවියන්ගේ කුසල සිත අලෝබ අදවේශ අමොහෝ චේතනා වර්ධනය වෙනවා ඒ ඇත්තගේ ඒ පිරිසිදු සිතෙන් යුක්තව තමයි දවතාවෝ ආශිර්වාද කරන්නේ ආශිර්වාදය මෙතන ප්‍රබ ශ්ිධහරාවක යුක්තම මේ පුද්ලයටට ආකර්ශණය නැද එක ආකර්ශණී වෙන. දැ මෙයාගේ වටේ දෙවියන් විසින්ගේ ආශ දෙවන් වින් දෙනාද ආශිර්වාධාත්මක ්‍රශ්මිකුත් බලපාත්තනවා දේ ආශිර්වාදකුත්යෙන. තැන් දේවතානු කම්පිත්ත පපස්සෝ සදා බද්‍රාණි පස්සතයකිව එක වැරදිද. කිව මනුස්සාානම් පියෝහෝත අනුස්සාානම් පියෝහොති කෙල කිව වැරදිද. මේකයි සුචරද න මේකයි යහපත් මාර්ගය. මේ මාර්ග යන කියෙන මෙලවත් දියුණු වෙනවා පරලවත් දියුණු වෙනවා නිවන්සුවයටට පත්වෙනවා. ඉනිසා මේක ගොඩාක් විග්්‍රහ කරණ තියරෙන දෙයක් මම ඉතා සරලව පෙන්නුවේ ධම්මං චරය සුචරිතං සුචරිතය හැසිරෙන්න්න නතන් දුච්චරිතන් චරයේ දුෂ්චරිතය එ ප ධම්ම චාරයේ සුකන්සේති අස්මින් ලෝකේ පරාම් හිචය කර දනගන්න මෙලවත් පරලවත් දෙකේම එතනෙත්තා සැපසේ වාසය කරනවා කියලා සැපලබන මග ඕකයි යිට පිටිම් මගක්. සැපලබන නෑ ඔයිට පිටිම් ගිය ගමන් පරම්පරා ගණන් දුක් විදිනටයි සිද්ධ වෙන්නේ කියළ දැන ගණට ඉදිං මේ සුචරිත ධර්මය හොඳින් විමසා බලමින් තමන්ගේ ජීවිතරය සම්බන්ධ කරගන්න අගුණ කර අගුර දුරකන් දුරකරගන්න ගුණ ධරර්ම අඩාසිටවා ගනට හැම දෙනාටම උතුම් තෙරුවන් සරණින් සියල්ලු යහපත වවා ශාන්තිය වේවා ක